අදරණය දුවේ පුතේ ඔබ දන්නම ජාතික රූපවාහිනිය ජාතික පාසල පාඩාම්මල්ලාව බට ඉදිරිපත් කරන්නේ සාමාන්‍යි පිළ විභාගයට වඩා ආත්ම ධහිරයකෙන් යුතුව මුහුණ දෙන්න පුළුවන්වීම කියන කාරණය සඳහා. ඔබ පාසලේද මේ විෂයන් හදාරනවා. ඔබට ඊට වඩා එතනින් එහාට ගිය තව අත්වලක්වීමයි අපේ අරමුණ. ඇතරම මේ ාති කාරමුණක් පෙර දරවයි අපි විජාතිකරූපයි නියහටි අප ක්‍රියා කරන්නේ සිගරුණතා අදවස වෙන් වෙන්නේ සිංහල භාෂාව සාහිත්‍ය වෙනුවෙන් කියන කාරණය බ දන්නවා දපුතේ මේ භාෂාව හැදැරීම නිතා තින්ම අප සංස්කෘතිය හැදැරීමක් බවට පත්වෙනවා මෙන මේ සංස්කෘතිය කියන කොටද හැදාාරණ කොට සාහිත්‍ය පොතේ ඔබට තියෙනවා ජනස්ෘති ජනකවි ඇසුරෙන් පාඩම් දෙකක්. එකක් තමයි හානාහිය පානා අන හරෙන්දනේ අනත් පාඩම තමයි කුරහ නිසිමුව කළුවර බලාලාකීන පාඩම. මේ මේ පාඩම් දෙකම ජන කවි අන්තර්ගත පාඩම්. මේවායිද අපි සාකච්ඡා කරනවා ජන සාහිත්‍යය ඒවගේ මේ ජනසාහිත්‍යයට පදනම් වෙති ජන ජීවිතය කොයි ආකාරේද. ජන සංස්කෘතිය වන විද්‍යහරද සැකසුනේ මේ සියලු කරුණු අද අපි සාකච්ඡා කරන්න අපේ මැදිරීට කැඳවා ගත්තා ප්‍රවීන ආචර්වරයෙක් ශෂ නිර්දශ කමිටු මාජකයකු වගේම පෙළපොත් ලේක මණ්ඩල සාමාජිකයකු වශයෙන් ක්‍රියා කරන තුමා කොළම ලොඹිණි විද්‍යාලයේ සිංහල ආචාර්වරයා ශාස්්‍රපති අරුණවේරගල ගෘුපයණන් අයිවාරණස අද අපි කුරහන් ඉසිමුව කළුවර බලාලා කියන පාඩම තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ස මේ පාඩමට අපි කොහම දක්ි දරුවට කියලාල දෙන්න මේ ජනකවියයි අපි හදාරන්නේ මේඒ ුරක්කන් කවි මේ පාඩමට ඇතුළත් වෙන්නේ මොකක්ද අපේ යරමුණ. අපි මේ පාඩ ආරම්භ කරද්දිම පුංචි තැනකිින්ම පටන් ගමු ද පුුතේ මොකක්ද නකවි කියන්න කියලා ඇහු ොත්තුඔබේ. මේ අරමුණ මොකදද මේ කාරණාව පැදිලි කරන්නමු ජනකවි කියන්නේ අප අපේ පැරණිය එකන අප පැ පරම්පරාවෙන් පරම්පරාවට කටින්ට පවත්වාගෙනාපු ජනස්ෘති විශේෂය. එතකට මේවා ලිකිතවන මේ මතකේ පරම්පරාවෙන් පරම්පරාවට තමයි පවත්වාගෙන ආවේ. එතකොටේ ජනකවි පිළිබඳ මේ තොරතුරු රැසක්කබට තුන්වැනි පාඩමේ තිබුණා. මේ අපහද කතාරන කුරහන්නෙ සිමුව කලුවර බලාකින පාඩම ආරම්භචේද මුලින්ම දකින්න ලැබෙනවාක්ෙවෙන්නෙත් ජනකවි පිළිබඳ බොහෝ තොරතුරු තුන්වවැනිි පාඩේ දැක්වුණා කියලා. ඒ අනුව මුලින්ම ඔබ මේ ජනකවි කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට කටින්කට රැගෙනපු ජනශෘති වර්ගයක් කිය එක හිතට ගන්න අවශ්‍යයි. දැ මේක හැදැරීමේ අරමුණ වෙන්නේ අපේ ගැමි ජනතාවගේ හදස් පන්ධ යහෙම නැත්ත එගොුණගේ ජීවනසුවන්ද ඒ පුද්ගලයන්ගේ අතීත අපේ පැරණි ජනතාවගේ සංස්කෘතිය සිරිත්විරිත් ඇදහිලි විශ්වාස. ජීවනටාව කෑම බීම ඇතුළ ඒගොල්ලැඟ ජීතය ගැඹුරු යත අර්ථය කුමක් දෙනාආකාරය ස්පර්ශ කර ගැනීම. දයි මේ ජනකවි කියන ප්‍රබේදය ඇතුළ ති බෙන එක ජනකවි වර්ගයක් තිබෙනවා. කෘෂිකර්මයයාආශ්ටිත ජනකවි කියලා. කෘෂිකර්මයයාශිත ජනකවි කියලා. එතකොටඒ කෘෂිකර්මය ආශිත ජනකවි කියන වර්ගේ එක ජනකවි වර්ගයක් තමයි කුරක්කන් කවි කියලා කියන්නේ. එතකොට අපි කුරක්කන් කවි හඳුනා ගැනීමට ප්‍රථම. ජනකවි පිළිබඳ පුංචේ සංශිප්ත සඳහනක් මතකයක් අලුත්ර ගැමු මෙතුන්ගනි පාඩමිත්තු ොට තිබුණු දේවල් කහිපයක් ගැන්. හයි.ඒ අනුව මේ අපි ප්‍රථමයෙන් කැමති ජනකවී ලක්ෂණ. මොනවාද ජනකවී ලක්ෂණ කියන කාරණාව බ්‍ය අවධානයට ගන්න. සරල බව. ජනකවි සරලයි. දකද මේ ගැමියන්ට. භාවිතා කරපු වචන දුරවබෝධනය ඕනෑම මට්ටමක නෑමගෙනෙ එට තේරෙන සරල වචන තිබ්බි. දෙවැනි මේ අව්‍යාජ භවගේනය හරි විශිෂ්ඨ ලක්ෂණයක් ඒක. ව්‍යාජත්වයෙන් නිතාම තුරයි. සතුටද වේදනාවද කලකිරීමද තරහද හොඳද නරකද සියල්ල ඇත්ත ඇති සැටියෙන්ම ජනකවිවල නිරූපණය වෙලා තිබෙන. තු දහරනට ගනාවක් මතක්වෙන නපුත් වැඩසටහන්ට සීමාවෙනවා. සංශිප්ත බව. ජනකවි අත්ති දීර්ගනහැ කෙටිෙන් කිය ඕන කාරණාව පැවසීම තමයි ජනකවී ලක්ෂණ. අනි පැත්තට ගීතවත් බව. අපප දරුව ඇතැම්මයි දන්නවෝ මන්හිදනමේ සහර ජනකවි. ඇසුරෙන් බීවිච්ච ගීත ලංකාවේ. ශාල් ප්‍රමාණයක් දකින්න ලැබෙනන න්ිතමරදවන් ගානක න අපිලේ පැදුරහනටරගේ ගීත රෑ පැල් රකින කරහන් පහහිනහි පේවදර ාලසුරිය සමග ්‍යයා ගයන ඉඩ්ුවඩ් ගාන කන ගීත. ඒගේ ගීත රාශියයක් අපේ ගීත සාහිත්‍යය පොහොසත් කරනවා මේ ජනකව ඇසුරේ නිර්මාණී වුණ නිර්මාණය ව සහර. තව ජනකවේ විශිෂ්ට ලක්ෂණය ඇති බෙනවාදුවපුතේ සංයමය කියන එක. ව සිල්ලක් නැව ඉවක් බවක් නැතු අදහස් ප්‍රකාශ කිරීම නොවේ සිද්ධ වනේ දකිින් ලැබ චකාරණාව තමයි සංයමයෙන් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමම් මේ ඔබ කීපය මතක තපාගන්න වෙනවා එ අපි පාඩම ආරම්බෙදත් සඳහන් කළ මේ පෘෂිකර්මය ආශිත ජනකවි කියල ප්‍රබේධ ඇත්තිබෙනවා එහි එක වර්ගයක් එක කොටසත් තමයි කුරක්කන් කවි කියන්නේ කියලා. බලත් තව වර්ගති පෙනවාද උගොයම් කවිඒ කෘෂිකර්මය ආශිතයින එක කුඹර ගොයතනට සම්බඳධ සියලු කාරණ කවි තුළින් ප්‍රකාශ වනා නෙලුම් කවි. අනි පැත්තට පැල්කවි හන ඉඳල කියපු කවි හේන් කවි මේ කුරක්කන් හේෙන් කුරක්කන් වගාව ඒ සම්බන්ධව කියපු කවි කුරක්කන් කවි අපේ අද මාත්තුකාව වෙන්නේ ඔන්න කුරක්කන් කවි කමති ඉන්දල කියපු කව අපි මත්ක්ව හටන හඳුන්නනො. මේ කවි ප්‍රබේදවල විේෂත්යමුකක්ද මේ සියල්ල කෘෂිකර්මය ආශ්‍රිත ජනකවි. දැන් තව ප්‍රබේදත්තියනවා ඔබට මේවා තුන්වෙනි පාලමේ තිබුණන ඇත්තටම කුමක්දී. රැකියයා ආශ්‍රිත ජනකවි.දැ පතල් රැකියාව පතල්ටකයව කිව් හමු දුුවපුතේ අප රටේ තිබෙනවා මිනිරම් පතල් තියෙනවා මැනික් පතල් තිබෙන. මේ වැෑ වැඩකරපු අය කවි කිව්වා. ඒ කියපු කවි පතල්කවි හැටියට සලකනවා. ඉන්නේ දුම්බරයි මහකළු ගලක් යට කියලා මිනිරම් පතලකීටපු කම්ගරුවෙක් කියපු කවිිය ඔබ හල ඇති අනන්තව. පාරුකවි. පාරුකවි කියෙන් රු පාරුවල ගමන් බිමන්ගේ එතකට රු පාරුවල ගමන් බිමන් ගේය කියපු කවි පාරුකව ඔන්න වාල ව ල ෙලාවරෙන් අත්ත බිඳ පායපුරු ලන්තවාවරය. කැලනිිගගේ රු යනවා බලාවරෙන් සහ කාාරදී රුවක නැගීවරෙන් මගේ පාරු කවිවෙල අන්ර්ගත වනේ ඒ ෘතියතිවිිච්ච දු්හැට පීඩා ඒගොලොමිද හැමදේම සිතුම් පැතුම් ඒකොල්ලගේ හැමදේ පාරුයිවල දර්ගතු කරත්ත කවි. මේ පසුබමේ දකිින් නැත්තුතේ රත්තක. රත්ත කව කියන්නේ ගැල්ල තමයිේ ප්‍රධනශය බා්ඩ හ මාර ුසිද්ධ වනේ දරාග පාතරට පහතර දට උදරට බඩු මුත් අරග. මේ අරංඥයන කරත්තකරු කවිකිව්වා එ ගැල් කවි. දුප්පත්කමට ගුන් බැඳ කියෙන දක්කනවා කන්නත් නැතව රෑ දහවල් හසේනවාගේල බහලාලඇති මේ කරත්තකව. අනි පැත්තට දීවරයොත් කවිකිව්වා. දෙ කවි විශේෂයිතින් අ මුහුදේ ගෝෂාවට උඩින් මහදෙ සද දෙට තුඩි. කියපු කවි මේ එකක කාර්යන් සමගේ ජනකවි බැඳුනාා එයාලගේ ජීවනත්දින් මේ සමග සමඟ අනි පැත්තට ලංකාවේ තාව ක විශේෂය තිබෙනේ තමයි ඇදහිළි විශ්වාස සම්බන්ධ කවි තවදාහරණයකදිට තොවිල් කවි මේ එක ඇන්නේ අපේ රටේ සාම්ප්‍රදායිකව සවස් ගනවාව ති ගොඩන කිච සංස්කෘතික ංගවේ ොල් වල කවිකි ඔයව තොවිල් කවි යාදිනි කවි දෙවියන්ට බුදුන්ට දෙව අන්ට විශේෂයෙන් කියපු කවි ඒගට යහන් කවි කියකි විදුවේ පුතේ මල් එහන් කවිදැ ඒ ඒ කවි අපේ අදහිි විශ්වාසලට සම මාන්තිකර්මවලට දාල තමයි ඒ කවි ගාහිෙන කෙරුණේ ජන ක්‍රීඩා ආශ්්‍රිත කවි කියලා ජාතියක ුත්තියනු. මේ වරකාවි ඔබ උඩාපන්තිවල මේවා අහලා එහෙම තිබෙනු දෙමෙන ඔන්චිලි වාරා අති තේ ඔංචිල්ලාව පදිනකොට ඔංචිලි වාරමක් කියලා තමයි ඔංචිල්ලාව පැත්්දේ ඒවා ඔංචිලික ඔන්චිවාරා මේ ඒගවට තුන්ගවිෙනට ඔල්ලින්ද කෙල්ලි. බහලතියන ඔලින්ද ප තිබෙන්නේ කොයි කොයි දේශහන් ොලින්දින් ලි කෙලි කවි අ මේ මොනව ඇත්තට මේ පැරණි ජනක්‍රීඩා අපේ. මේ පැරණි ජනක්‍රීඩා නිකම්ම සිදු කළේ නැහැ ඒ ජනක්‍රීඩාවේ ක්‍රියාකාරකම සමක කවය සම්බන්ධනා කවිය කියන්නේ අපේ ජනජීවිතයට අතීතය බද්ධවෙච්ච අංගය අපි ගුරක් අංගයි වලට එන්නගලින්ට ජනාසාීත්‍ය තියන ජකවිී නො ජක පිඳ අප රට ඇැ විදශයන් පලගල තියන ඔවුත්යක. අමුතු මවිතේකට පත් එච්ච බවැන් ජෝන් ඩේවි කියන කියන. හ ලියන පොත හගේ දෙවුදුල් ලංකාව කියලා කෘතියක්ක ක්‍රශා කරන ලංකාසම් බන්ධ්‍යකින් ර නහ කියන රටේ හැමනුස්සේකුටගේ අවියක් කියන්න පුළුවන්හරි එක කියල් එක තමට මුණ ගෙසිච්චායට පවිිකිවීම හැකිාපිල අගේය කර ොබට් නොක්සුත් ඔය දම කරලා තින. ඉන්ද ලංකාවේ ජනකවි පිළිබඳ තියෙන්නේ කීරතිය. අතට මිනිස්සු හමෝටන්ගේ කවිියක් කියන්න පුළුවන් ගුණ කියන්නේ විශේෂත්ය. දැන් අපේ පාඩම කුරක්කන්. කුරක්කන්ගේ අපේ මේ ඇත පිටිසරබද දරුව හන් ගබි තැත් එක්ක බදධවෙච ජීවනටාවකට උරුමකම්කිනේඩුගානේ ඇහින් දකල මේ අදකින් තින දන්නවා. නවත් ඇතැ පලක් කල දරුවට මේ අදැගේ මාඩුව. එනිසාි කල්පනාගරත්යම කුරක්කන් වලින් සදාගන්න ආහාරම, කුරක්කන් කැන හාරය මොනව සදාගන්න විශේෂ හාර. කුරක්කන් රොටි හදනවා. කුරක්කන් පිට්ටු හදනවා. කුරක්කන් තලපහදනවා. ඉ පස්සේ මේ කුරක්කන් කැද හදනවා. කිරිකුරහන් ඇටාරගෙන ඒවා ගලේ අඹරල ආහාරයට ගන්නු. මේ කුරක්කන් වලින් සකසාගන්න ආහාර දැ. අපි මෙන්න මේ කාරණ කුරක්කන් හේනට බැදිිච්ච තිබෙනව පොඩි සංස්කෘතිය තාක්ෂණය මේ ගැන කතාගලොත් හේෙම මේ කුරක්කන් හේනට සම්බන්ධ විවිධ අභිචාර විවිධ සංස්කෘතිකාංග ඒ අයගාව දකින්න ලැබුණ. ඔබට දකින්න ලැබෙනවා මේ දෙවියන් බුදුන් නිරහඳ මුල්කරගෙන වැඩ ඇරැඹීම කියලා. අපි දැම් මේ කතාගන්නා අදවිපපුතේ පාඩමට කිල්ල පලවෙනිකවිය පලවෙනි පදේ ඉඳලා මේ චාරිත ොනොවද කියන එක ඒවසාචාසාකච්චා කරන. ඒ සුදුසු බිත්තෝරා ගැනීම එකකත් අපි පලවෙනිකවිය කතා කරන්න භාවිතා කරනු. දැන් මේ. හේන් කොවිතැන් කරන අයගේ ජනවහර ඔබට මේ පි පෙේ දකින්න ලැබෙනවා අපි නිදසුනකටේ ජනවහරයගොල කතා කරන්නේ කොහොමද කියලා නිකන් කල්පනා කළ බැලුවත් නේද. කහමතේ ගොල්ල මේ තවන්ගේ ජනවහර භාවිතාගලි මේ උදාහරණ බලන්න මේක යන වචනටික මෙදා හන කොටන්න වල්ල්ේ දුරතුමාහෙවුන් යාන්තම් මදින්දිනේ බල ගිනි ලෑව ඇස් වහක් කටවහක් නෑ ඕවුන් දැන් තමයි දිමියන් ඇස්සරියවාගේ පැළපත ගොයම ඇදිලා ලබාගෙනෙන්නේ ගොබ ඉල් ලබාගෙනෙන්නේ ගොබ ඇදිල දැන් මේ ජන පහර වලන්න තියන වචනටික වල් ඇල්ලුේ දුරුතු මාසි හරිද නැග ලෑවා මැ මැතිින් දිනේ ඉගවට උපමාව බල දිමිය නැස්සැරියවාද මේ පැලපත ගොබ නිල් ලබාගෙනෙන්නේ. මේ පුතේ අර ඔය උඹුර හෙන් ගොවි තැනේ නිරථවෙච්ච ගැමියන්ගේ ජනවහර කතාගරන එක. අපි දැන් තමයි කවියට එන්නේ. අපි එස්සේනම් මේ වපුතේ මේ පොතේ අපි හො මුද්‍රණය කරලා තිබට ඇත්තටම සජීවීව ගායනවෙච්ච කවි නෙමේ. මේ පැලේ ඉන්ඳ ඇත්තටම සජීව ගායනවෙච්ච කවි. එය නිසා අපි මේ අරෝෂා සමරදිවා කර අපේ අරාධනා කරන ඔබතුමියට පළමු කවය හරින්න අප ගායත කර. දුරුතුමහේදී කැලයට වැදීලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින්දිනේදී වල්ගිනි තබාලා කුරහන්නිසිමුව කළුවර බලා ඒ විදිහට ඔන්න කුරක්කන් කවි ගායනාවනා. අපිදැ මේකේ අර්ථයටයන් දරුවනේ දුරුතු මහේදී. අපි කියන්නේ ජනවාරිමාසි. ත කුරක්කන් ගොවියකි වේ දුරුතු මහේදී. එක කැටියෙන් කියන්නේ කැලේට වැදීලා. දැ මේක දීර්ගව කියන්නේ කැලේට වැදීලා කියන්නේ ජනවාරිමාසිය ඔහු කරනවා කාරණ දෙකක්. එකත් තමයි කැලේට ගිහිල්ල හේන්නට සුදුසු බිමක් තෝරා. ග ඊටසේ හේ ඇල්ලීම කියලා තවචාරිත්‍රය ඇත වෙනවා.ද මේ දෙක කරන්න ොමත් හේනට සුදුසු බිමත් තෝරා ගන්නකුට දැපේ නෝර කලාවිය පැත්තේ ජීවත්්‍යෙන හේගෝියක් නම් අතුරිකිල්ලක් කඩලා ගස් දෙවල රන්දලා යනාකදන්ට නමස්කාරලා මේ තමන්ගේ ටයුත්ත සාර්ථක වන්න කියලා සුබ දවස සුභ හෝරාව ගෙලියට බහලලා ඔන්න න කැලේ ඇතුලට හේන. සුතු බිමතෝරාගන්න මේ බිමතෝරාග නිදේ කොල සලකාාබලන්න සාධක තියනවාවද කියල ඔබෙන් හෝත් බඳ සාධකී පැත්තිබෙනවා. එකත්තම ඒ තරගන්න භූමියයේ රුක්ෂාහාර හොඳට තියෙන්න ඕන. රෘක්ෂ ආහාරයැ ගස්තියෙනවත් ඒ ගස් පැලවෙන්න පසත් පෝරයි ඒ ගහේ තියෙන කොලැබිමටන් හමත් පොහොරයි එබඳු ගස්තිබෙන් ඕන රෘක්ෂහාර සහිත පෙදසක්වීම්. දෙවෙනික පසේසාරවත් බව බලන පසසාරවද කියලා. වෙන්න තරමක ඈතින් මේ වියලි කලාපයන හේන් කරන්න තරමක ඇතින් ගලා යන දී පහරත්වී නද කියල ලන්නවා. ලංගම දීපාරවල් නෑදබුති කිලෝමිට බාගයක් කාලක් ඇති ගලායන දිය පහරා. ඉගාවට යාලා බලනවා සතුන්ගේ මංකඩක නොපිහිටිය යුතු. සත්වෝ මංකඩවල් වල හේන් කරන්නේ නැහැ. දැන් මෙහෙම සාධක කීපයක් බලනවා තමන්ගේ හේනට සුදුසු බිවතෝරා ගන්නකොට. දෙබැන්න මේ දෙෙනගොටස තමයි. හත් ඇැල්ලීම සමහර පලාත්වල කියන්නේ ඒ ගෙවදීම කියලා. දැ. හ නැල්ලීම කියන චාරිත්‍රය දැන්ගමේ නැකත්රාලගෙනෙක් න්න. ඒ නැකත්රාටි කියලා නැකතක්හෙ හදාගෙන තමයි යන්න. නතොරට පෙරකිවෝවාගේ නෝර කලාේ ගොවිියෙක් නම් අයනායකදියන්ටර අතුරිකිල්ලක් රන්දලා නමස්කාර කරලා යන්න අනිත් පලාාත්තුවලල් කැලේබන්ඩාරදවට ඇඳදලා යන. මෙම ගිල්ලර නැකත්. රලාලවිසින් හදලදුන්න නැක දයනවානේ ඔය නැකතට යනවා තමන්ගේ හේනට සදුසුසාධකටික කලින් බල්ල තිබප ැනට ිල්ලිවර වෙලා තෝරාගත්ත පඳුරක්. තෝරාගත්ත පඳරත් ඉස්සල්ම තෝරගන පඳුරක්. ඉරවසේ ආරගෙනනවාක් වල් කඇත්ත කියලා දිග මටත්තින කැත්ත. කැත්තටයි පඳුරට එ වන්දිනවා. ැදලිවර වෙලා තෝරගත්ත පඳුරවටේ තුන් පාරක්ඒ පඳරවටේ පැදගුණු කරනවා. පැදගුණු කරලා පලවෙනි කැති පහරගානකට කියන්නේ හේන ඇල්ලවා කියලා. ඇත්තන් හේන් ගේෙ වැදීම කියලා තිීන්බේ බොහොම කෙටියෙන් මෙයාම මේ ජනකවිා කියන්නේ මේ දුරුතු මහහිදී කැලට වැදදිීලා යර ඔක්ුම තිය නොපුතුතිේ මේේ කැන් තර්ගතති ර මුලින් කියපු සංශිප් වතමයි තින මුලින්කපු සංශිප් කිය ඇතරම බොරු ආටෝප විස්තර කථන සියල්ලව බැහැර කරලා අවශ්‍යද පමණයි ජනකවියාපට කියන්නේ ජනකවා අපිට කියන්නල් ලොක්කු ස්තරයාගේ නොමේ කටි මේ පේලිය අරගෙන්ද ඒහම කල්ලා දැන් හේ නැල්ලුවා කියන්නන්නේ ඒහෙනයාගේ ඒනට අයිතිවාසිකම් ැන රකාටක් බෑ එහෙෙනයාග. දෙන්න මාසයක් විතරීට පස් ඉතා වෙහේසකර අධ්‍යකීම. මේක තමයි ඇත්තටම හෙන් ගොවියකුට තියෙන දුෂකර මද්‍යකීම. ඒකඇන්නේ මාසයක් විතර කාලයක් මේ වත්ත සුද් කරනවග නේ ද පුත ස්වාායක ඇති ච කැලයා අරි එතකොට ඒ ැලේ සුද්ද කරන්න ඒ සම්බන්ධව සම්මතයන් නො කව හමතිබෙන කන් විාල ගස්තමයි මුලින් කපන්නේ. ඒ ගස්වල ප්‍රමාණවල්. ඒ ගස් කපල ඉවර වෙලා. මේ උදේ පාන්දර හිමිදිරිය පන්න වැටන වෙලාවට අන්ඩුවන. ගිල්ලිවෙල්ලඒ ගස් කැපීම ආරම්භ කරන්නන තනියම කරන්නේ අනිත් ඇත් තයන් කරන අයිති උදව්ට කවරවත ඇත්තෙත්නෑ මේ වෙහෙසකට කටයුත්තේ නිරත්ත වෙන. එතකොට යනකොට අරගෙන නුපකරණ එකකත්වේ යක ඇත්තක් කරන්න යන පොරොක් කරන්න යන මේ වරගෙන යනවා. අරගෙන ටමරව කක්. පාවහන් දෙක්ැ සාමාන්‍ය අපි ධාන පහවන්නන්නේම ගෝන හමක් අරගෙන කකුලට තියලා කකුලවටේ ඒ රන්දලා හම්පටයකින් ගැටගාලා වාම්පතුල් දෙක් කදාගන්නවා කියලා කියන්නේ වාම්පතු දෙකුදදාගෙන යනවා ිහිල්ලවල ඉමදිරි පාන්දරකෙන් පින් වැට වෙලායි පටන් ගන්න කට් වා ලයකෙන උන්දටම ගි රස්න වෙලාවට අර වල්කපනයක කැලෙ කොටන එකක නවත්වනවා. බැලයනකම් පොඩ්ඩක් කර අව චු්ක් රස්න අඩු ෙනකං ඉඳලා තමයි හේන නැමත පටන්ගන්න ද සමහර පලාාතල කරන්න උදේ බිරිද ගෙනල දී පුරක් රොට හරි තල පෙහරි ලා හෙවනැති හක්කටවෙලා වේගන්න. සමහර කුඩා ප්‍රමාණය නිදගන්න. ඉර අව් අඩවෙලාගේ කිය අට පස්සේ අයිපාරක්කකිල්ලා හැදෑාව ඉර ෙහල යනකම්ම පඩ කරනු. මේ අද්දකීම මාසයක් කරනු. ඒකට කියන්නේ කැලවල් කොටාලා. අපි මේකට කියන්නේ කැලේ සුද්ද කරනවා. ඒ එලි කරන කිය ලොක වත්ත එලි කරන වත්ත සුද්ද කරනග ඒ කියන්නේ කැලවල් කොටාලා. මේ වල් ප්‍රථ්‍ය භාවිතා කරනව ප්‍රදේශයේ ජනහරවල් වල විශේෂයේ. පතුන් එ මැදින් දිනේදී වල්ගිනිි තබාලා. මැදින් දිනේදී මාර්තුමාසේ දවසක කියලා අදහස් කරනවා. මේකට තවත් අර්ථකථනයක් තියනවා දවසක මදධහනය කියලා. දැන් මාර්තුමාසේ දවසක හෝ දවස මදධහනේ වල්ගිනි තවන්න ඕන හෙන ගිනි තැබීම. හන ගිනි ැබීම කියන එක දෙ අපිීතුවොත්ව මේ හරි සරල වැඩක් කියලා එබන්තු සරල වැඩක් නෙමේ. මෙ හේන ගිනි තැබීමේදී ඒ හේන ගිනි ගොඩ ගහලා ගිනි යාදින්න කියලෙ එකක් එහෙම කරනු. ගිනි යාදින්න ඇදි කරන්නේ හේන අර ගිනි ගොඩවල් වටේ මේ හේන් ගොවයා වටේ ඇවිදිමින් ලොකු පාටයක්කි නැත්තටම යාදින්නට අදාළ කොටසගියන්. කොට ැද කියෙන උඩින් යන සතුන් ියන් සතුන් කුරගාන සතුන් බඩගාන සතුන් හරි කියලා සත්තුන්ගේ ලාමාවලයක් කියනට ඇව සතුන් නමු කියන ඇරල් ගුල්ු බෙල්ලවාආදෝශ කිීන ගඩ කොඩා කියල කියෙනවා මෙතලින් පසේ සතියක් මාසයක් හමරක් යනකම් මේ පැත්තට එනවා අතපා කියල.ඒගට කියනවා කදක් විර උස ගනි ාලාාවක් එවනවා කියලා. ගිනි ගන්දක් එවනවා කිය. ඔය පාටේ කියලා අන්තිමටම කියනවා මේ ඒ නිසා. කට දොලකට කැලෑවකට වලාකුලකට ගල්ලා හැන්ගිලා මේ භූමියෙන් අයින් වෙලා යන්න කියලා.ඒට සත්තුන්ට ගේනෝ අපිටත් එන්න කිය. හරි හර අපූරුයි නේද කියලබල. ඒයි! නිකන් සතයක්ක ගිනි තියන්න ඇහුතේ. අ හෙනවට ඒ නිගනි කොට කරෙ ෙරි උඩින් යනසාතට බිමින් අන සතටයි පුරගන සසාතාට ඉල්ලන සාටයි ඩග න සතට ඔක්කොටමන්ටනය කරල න යන්න කිය. ඒ එගොලට එන්නේ පගේ ඒගොලට අනතුරත් කිය මේ කදක් රුස ගි ා ක් ව ව ගගේ ිනිතිය න හකි ඔක්ක ියරේලාතමයි අන්තිම ගිනිතට ගනි යන්න කල නොක කියවා දැ මට පව්නේ ම පවසිද්වවෙන්න හේතු ං වාලට යන්න ක ට පස ගි තිබ. මේක තමයි වල්ගිනි තබාලා කියලා කෙටයෙන් කිය ගිනියාදින්නත් කියලා අර්ගිනි ගොඩ ලුද්ගාලා ඔන්න ගිරි තැබවා. ගිනි තපන දස ැන සාදක දෙක් සම්පුර් වන්න ඕනනි කියෙලා කියන. එක තමයි හොඳට ගිනි කට්ට අවුව පායන්න ඕන. එක ොඳට උලන් ගමන්න ඕන. හොඳට ුලන්ගමන කාස්්ටකව්වත්තියන දවස ඔන්න ගිනි තබන. මේ හතරවෙනි පේලිය සම්බන්ධවතියනවා පොඩි අදහස් කීපය. එකත් තමයි කුරහන් ඉසිමුව කලුවර බලාලා දැන් කැලේ සුද්ද කර. වල්ගිනිි තැබුවා ඉගාවට කුරක්කන් ඊට කලින්පුතයේ මේ අර සංිපත බව ජනකයිවල තිබෙනවා ඉට කින් දෙයක්ති නො කරන ඒ මොකක්. දැ කලේ සුද්දක ලේභූමිය පැළ පැළ වෙන්නේ එහින්දා බිින් කොටන්න ඕන පස බුරුල් කරන්න ඕන් ගල්මුල් අයින් කරන්න ඕන්. ඒ පස කොටල ල්මුල්ලයින්ක ලෝ කරලා තමයි මේ අසාන පියෝරටෙන්නේ වචනයතින කලුවර බලාලා. දැ මේක ප්‍රධාන අර්ථය ඇටට සලගන්න කලුවර බලාලා කියලා. වැස්සක් එනකම් බලංඉන්නවා. ගිනිතියලා ඉවර වෙලා. හේන ගිනිතියලා හන ගිනිතැබුවෙන් පස්සේ අපේක්ෂාවෙන් ඉන්නවා වැැස්සක් එනක. ඒ වැසට නමකුත් කියන. එකකැන හේන ගිනිිතෙබුවාට පස්සේ ඉන්න ඉක්බිතියව ලැබෙන වැසට නමකුත් කියන. ඒ වැැට කියෙන න තමයි අක් ඇස්ස. අයන් නල් කයන්න. අක් වැස්ස. අක් වැස්සන තුළු බලාගෙනඉන්න. එක් වැස්ස සමහල්ලාට සතියක් දසාති දෙකක් සති තුනක් ඉටගම් මාසයක් කමරක් පරක්වයෙන් තේම පරක්වෙලා මේක් වැස්ස වැස්සට වස මේකට ය පස්කොට අර බිම කොටලා පස හදලෙමනනිති එද යන්තන් අර පස බුරුල්ල ගනට තියෙන් ඕොන ඒම ති බහම බීජකුරක්කන් අරගෙන ඒවා දානුව පෙන්ගෙන්න්න කලු පහට රෙදි කඩකින්ගේ මවහන. බහල ඒකේ පැලවෙන බවට පුංචි ොටයික්හීමමවෙල පැළවෙන්න සාධකයාවට පස්සේ ඔන්න අරගන්න. ඒ අරගෙන සාමාන්‍ය හේනේ කුරක්කන් ඉහින්නේත් හොඳ දවසක හොඳ හෝරාවක එහෙම කල්ලි නො දැන් ඒ ඒ වැඩේ මේකේ කියනවා කළුවර බලාක් වැස් වල්ලා පැස්සන කම් බලන්ග දලා ඊට පස කුරක්කන්ටි කිහිනවා තව අද හසක් මේක තියනු ඇත්තට මේ ප්‍රාදේශීය චාරිත්‍රයක් ගේ තවයි. ඒ දවස පාලොස්සක පෝයනෙකුති පාලොස්කට පස්සෙ තන පක්ෂයටග නආවපක්ෂය කියලා. එතකෙන අ හඳ අඩුවේගෙන අඩුුවේගෙන අඩුවේගෙනගේ හිල්ල අමාවක දවසක් එනවා කලුවරයි. එතකට මේ පුරපක්ෂයේ ගෙවෙනකංෙදලා රාත්‍රී අහස ඒන්නේ හඳ නොපායන දවස උදගන තුරු ඉඳලා අමාවක දව එනකංගෙදලා ඒ කලුවර බලලා හනෙ ගුරක්කන්න හිනවා කියලා දෙයක්ති වෙන. ඒ අර ප්‍රදේශයකට දෙකට හොම සීමාවච්චේෙක්. ප්‍රමුඛ සාධකය වැස්ස බලලා මේ වීජ වපුරණයක ඒ වැස්සට නමමුකුත්තියනවා එක කැනක් වැස්ස. එදකොට කුරක්කම් පැලේ පොලොවට අල්ලගන්නවා කියලා කියීම. අ අහස කළුවර දිහ බල්ල වපුරණ හිතන්නේ කලුවරකාලවෙපුරු හාම ඒ පොලොවටල්ලන ප්‍රමාාණය වැඩී පුරපක්ෂයට වඩා කිය. ඉතිකොට ඔය අර්ථ දෙක මතිබෙනවා නමු ප්‍රමුකරතය අර අක් වැස්ස සම්බන්ධ අදහස කියලා කියන්න වෙනවා. දෙවැෙනක. එල්ල වෙන්ට කවි කරකී වෙමි බොහොම කොල්ලකණ්ට ඇති සිව්පාවෝ බොහොම ගොල්ල සමගේ ඇති ඌරෝ හැමදාම නිල්ල අඹති සද්දවසින් බැලුවවාම. දැ මේ බැලූ බැල්ටම බලන්න පලවෙනි පදකිීපේ පොඩි ශබ්දාලංකාරයක් තියෙනවා නයෙද කිය. එල්ල වෙන්ට කොල්ලකට ගොල්ල සමග නිල්ල අඹති එල්ල කොල්ල ගොල්ල නිල්ල කියන තැංගල මුකද වෙන්න පුතේ පොඩි ලකාරනු පාශය ඇති වෙනවා. පති සබ්ද ආදුරයක් එකතු කරනවා කවියට. දෙන් මේ එල්ල කියල කියන්න ඉලක්කය. රි එල්ලවෙන්ට කවිකරකිව්වලු. කාටද එල්ල දෙන්නේ දෙවලා අහල ඇති හේන කරන තැන හ හේන ැදේ ලොකු ගහත්කිතුරු කරගෙන ගෞඩ පැලක් අදනවා. ඒකෙන හේන පැල ඔය පැලේ ඉඳලා එයාට දැනෙනවා ඇහෙනවා සද්දයනව සත්තුවෙන පැත්ත. ඒ සත්තු වෙන පැත්ත බලලා සතාඉන්නේ පැත්ත බලා ඒ පැත්ත ඉල්ක්කරලා කගවි කියන්න. ඒට කියන එල්ලවට කි කරකිුව ඒක අත් දෙෙක්කිලිව වන ගන්නන්නේ. ගොඩක් කියන්න වෙනවා. අනිත් අතට මේක කියන්නේ හන් ගොවි තැන් කරන්න ගොියට සිද්ව වෙනවා. පැල්රකින්නන්නේ ඉතින්ර අස්වු නෙල්ලගම්ම දරේ පැල්රකිනිකුටඒ පාලුවකාන්සි හෙනේ ගතගන්න ජීවිතය උදෙසා කවි කියන්න ඕන. එතකට මේ එල්ලේගැන් අර ඉලක්ක ඉලක්ක කල්ල සතාට කවිකෙන් මිනිස් කටහට ඒ සත්තු බහුතර අබිය පත්වෙලා යාලා යනොයන්න. ඒ කිය මේක ඇතුලාන්තේ තියෙන්නේ. ඒ කවි කියර් කිය කිය ඉන්න නම් සත්තුවෙන්න නංගේ යාට මොහතක් නෑර හේනේ රැඳෙන් ඕන. ඇත්තටම පලිනිවී කිවේ කුරක්කන් ඉස්සකල් කුරක්කන් ඉස්ස දව සිතලපුතයේ පදිංචය මාරු කරන්න වෙනවා ගමේ ගෙදරින් පැලට. එතනි පස ගෙදට එන්න ෑ ඇත නිසාල් පැලේජීවත්තයන්න ඕනේ ඇඒ. හේන රකිින් ඕනෑ. ඒ හන රකි නම් මේ කවි කිය කිය සත්තු පන්න පන්න ඒ අදදකී මෙයා විඳින් ඕන. කොල්ලකට ඇති සිව්පාව ඔබ හොම සිව්පාව වෙනවාේ. බෝගය කොල්ල ග්ඩ අරි කවු දෙන්නේ ඌරෝ රංචු පිටිං යනවා. මූරංචු ගෝන රංචුව වෙන වි අලි ඇත්තු වෙනවා මේ ගොල්ල සිව පහෝ. දැ මේ සිවපාවන්ගෙන් ඒ ආරක්ෂා කරගන්න ඕන ඒගොල්ලන්ට කිට්ට වෙන්න දෙන්න බෑ හිඳ වැටක් එහෙම ගහ ආක්ෂා කන්නව වැටගෙන ස්තර ක කියනවා අපිට වෙනවා මේ එක සතෙක් ගැන කවියා දෙතුම් වතාවක් සඳහන් කරනවා. වැඩිපුරම ඇයි සඳහන් කරන්නගේ ලපි. පසුව කවීට ගියාම බලප. ගොල තනියෙන්නම එන්න ගොල්ල සමඟ ගොල්ල කියන්නේ රංචුව රංචුපිටින් එනවා කවුද ඌරු. මේ සාමාන්‍ය මිනිස්සු කියෙනෙ වල් ූරු කෙි කලෙගෙන ලු වන ගතව වාසය ක ඌරු ගොල්ල නො රංචුපිටි මේ ගොලො හැමදාමේනවා. කරදරයක් ගොවයාට පන්න 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 බැහැර කර බැහර කරකර මෙ අද දෙකින් විඳන්නඕන්. නිල්ලාපති සද්දවසින් බැලවාම දැන් කුරක්කන්න එයා ස්සානි. කියලා පසුත් එක්ක තිබ්බල පේෙන්න එත්නේ සතියකට විතර පස්සේ ඔන්න කුරක්කන් පැළම් උඩට මතුවේවා ඒකට කියන්නේ පැළපතේ කුරක්කමගේ ඒ එකනනි කුරක්කන් චුටි පැල හරි රක් නිල්පාටට නිල්ල අඹ අවගේ. හරි ඒකන මිනිස්සු විසින් නිර්මාණය කරල ගුුණගතියන වගේ හරි මලස්සනට හරි අපූරුවට හේන පුරාම නිල්බාන් එකඇන්න මේ කොල පාට කුරක්කන් පැල දකින්න එලැබෙන. පලවෙනි සතුටු දායක අදැකීම. දවස් සහතකට පස්ස කුරක්කන් පැල පැලවීමම් දයා මේ හේන කරන්න ලින් මේ ගන්න කැලයා මේ කැලේ සුද්ද කරල බලන්න මාසකිීපයකට පස්සේ දැන් පැළගුරක්කන් පැලවත පැළවෙලා ස මෙතලද අපි දරුවන්ට මත කරලා දෙබෝ ජනකවියාට විධමත් අධ්‍යාපනයක් හෝ පාසල් ගිහිල අධ්‍යාපනය ලබල නැහැ නමුත් මේ කවිවල නිරුත්සාහකවේ ඔහුට ඔහු වචන මාලාකින් හොඳටම පොහොසත්. එල්ල කොල්ල ගොල්ල නිල්ලවාගේ වචනවල මේ කාව්‍යලංකාර නිරුත් සහකම රඳවාගත්ත විදි. ඒ ඒක ඉතාහම සත් ඇ හේතුව වැත්තෑ හාමුදුර ඒක ලවීමගෙන් අපි මවිතේ පත්වෙන්නේ මු ඇ සිගර උන්හන් සිගෙනගෙන තියෙන උන්හන්සේ මේක භාවිතා කිරීම සාමන්. ජනකවී අභාවිතා කිරීම තමයි. අපි හිතන්න වෙන්නේ අපේ ජනකවියෝ කොච්චර. තරන් අපූරු හැකියාවත් තිබ්බ පිරි සද්ද කියලා ඇත්තට මේ ඒ හින්ද අපි කියෙන සමහර ගීතවල දකින්න නොලැබෙන තරම්වියංගාර්ථ සහ රස්සයක් ඇතැම් ජනකයිවල කිද ලැබෙන දැන් එයා සතුටක් විදි නවේ යෙව්ූ මේ අවසා පේලේ බැලුහම තරේෙනවානේ ද නිල් අඹති සද්දවසිෙන් බැලුහම් පි සතුටකින් කියන්න. ඒගාවට මාකීදේ දෙවියනි බොරුවක්ම නැති දැමේ ගම්වල මාකීදයේ දෙවියනි බොරුවක්ම නැති බිම එලි වුනොත් කනුමදු බොහොම ළඟ ඇති. ඇහැට වෙහෙස ඇත තුයමට නිදි නැති ගොබ කළුවමින් කුරහන් කිරි වැද වැඩෙති. දැන් මේ ඔබ අහල ඇති අපේ රටේ ඔය පැරැන්නු. පෙරට හිට පැරණී ගැමි ජනතාව. බොරු කියන්න බය වුණ කීප වචන කීපයක් භාවිතා කරමින්. බුදුන් ගැන කියලා බොරු කිව්වෙන දෙවියෝ ගැන කියලා බොරු කිව්වෙනෑ අම්ම ගැන කියලා බුරු කිව්ව නෑ. හරි එහන්දා මෙයාල්ලා තමන්ගේ අව්‍යාජ බව පවසනවා මෙ දෙවියනි බුදදු කියන වචන භාවිතා කරල මෙතන භාවිතාන වචනය බල මාකීතයේ දෙවියනනි බොරුවක්ම නැති දීියනේ ව මේ බොරුුණනිමේ කියන්න කියලා තමයි එයාල මේ අදහස පටන් ගන්න ස් දියවරුමකදී ඔය ස මතක්කරපති දෙනානේ දෙවියම් පල්ල කියලා ඔවුන් කියනවා පල්ල කිය පල් තමා කියන දේ ඉතා නිීවැරදි බව වුර කරන්න ඔුන් ොදගත්තයය සරතා කරපුය තුන් පිරිස තුන් පිරිස. ඒවා නිරපරාදීව ඒයන්නේ අසත්තේ ලෙස කව දාවත් පාවිච්චි කර නෙ . ඒවා ඒගොල්ලෝ නිකං හරියට පිල්පදයක් රකිනවගේ රැක්කා වචන පර සමාපතාර්ය තම ඔවුන පාච්ි කලි තමන්ගේ හදවතය තියෙන අවංකම හැඟීම කියන ම ඔවන්නේ ෙතුම් පාච්චි තු පවිදාව ඒහිද තාම් හොද තැනකටියාවේ ඒ එකට හේතුව මේ මේ කියන්නේ තමන්ගේ හදවතේ තියන අ්‍යාජම හග ජනකයිවල තින අ්‍යාජගුණය කියන්නේ හොඳින්ම නිරූපණය කරන්න පුළුවන් පාටයක්න පලවෙනි කවි පදේ පයනී දකින්න ලැබන්න බිම එලි වුනොත් කනුමතු බොහොම ළඟ ඇති මේ මේ සුද්ද කරනේ කැලෙක් කැලක් මැදේ හනට බිම සුද්දකාරන එකට ගැන බිම එලි වුණ කැලේ එලි කලාලේ එලි කරලා අර? ගල් මුල් අයින් කල්ලා සුද්දකරාතමයි. හැබැයි අයර හේන පිච්චුවට පස්සේ සමහර පිලිස්සුුණු කොටස් හේනේ තාම දකින්න ලැබෙනු. ඒ පිරිිස්ච්ච කොට පිලිසලා ඉතිරිවෙච්ච නස්ටාවශේෂතියෙන් පොඩි කැල් කොටස් ඒට කුමදුගේන. සමහරය කනුමදු කියන්නේ මේ කුරක්කන් පැලේ ටුට අබලදු බල වෙලා මලානිෙකුන් හම ඒකට පොඩි ආධාරකයක් රන්දනවායි ආධාරකයට කනුමදුගේනොය කියලා අදහසකුත් තිබෙනවා. මේමයා දකින්නේ මේගුරක්කන්න එන සම්බන්ධ වැඩතියන්නේ රැට විතරන්නේ මේ පැල් ැකිල මේ සත්තු පන්න වැඩේ විතරන්නේ මේ දවල් එලියවුණ වෙලා විදල වැඩ තිය නොතාව එකැනෙ හේන වැට අර වටින් ගන සත් වූ පහර දෙනවා වැඩ පිළිසකර කරන්න ඕන. හරි එකවට වටේ කැලෑවෙ තියන සමහර ගස්වල කොලාරගෙන ෙවිල්ලා ඒවා පෝර හැටිය සලක හර ගුරක්කන්නවලට දානෝ. හරි ඊටත් අමතරව මේ වැල්වර්ග වල් පැලවර්ග එකඒ වැසිල්ලා පැවෙන හෙනේ රි ඒ හෙේල් පැලයි ැලි පැ උනත්ේ හ අස් වැඩින් ඇ වැඩක් නේව ගලවන්නවා. ඇහට වහේ ඇත කියන්නේෙකුමක්ද නිදි මතයි. රි න්්‍යම නි න. තුන්්‍යමට නිද නති. තුන්්‍යයමකි විදපුතේ පෙරයම මැදියම අලුුවම. පෙරයමට පෙරයම ඇද අලුවම කිය මුළු රාත්‍රිය පුරාම නිදාාගෙනනෑ මුළු රැව පුරාම හැරලා න්න. හෙන අස්ොන් එලගමයි අද්දකීම යාට විදින්න වෙනවා. හැබැයි අවසන් පියෝරබරන් ගොබ කළුවමින් කුරහන් කිරි වැද වැඩති. මේ තමයි ගුරක්කන් වගාවක සාර්ථකම පියවර ගුරක්කන් කිරි වැදෙන එක. කිරි වැදෙනවයි කියන්නේ. හොඳට කිරි වැදනොත් හොඳට කිරිවෙිච්ච හේ නත් ඉගාවට හොඳට සරු අස්වැන්නක් ලබා දෙනවා අනිවාර්ය. අපි හතරවෙනි කවියට යන්න පෙර මේ ඒ කවි ගායනාලේ දරුවන් අතරෙන් කී ගයන අතරවෙෙන ක හනේ පැලේ මවිඳීනාසුරුක්කන් ඌරෝ ඇවිත් වට පිට කරති සකුමන් වැටටත් තුඩින් උන්නල්ලන මලක්කන් අපොයි මගේ කිරී වදිීනා කුරකුකන්.හරිම තමන්ගේ අක්්දැකීීම ඔය තරන් රසට කියපු එක කොච්චර බිරිද කියලා බලන ජනකවිය. ජනකවිය ඇතුළි ජීවතය ඉඳලති ඉතාම රසවත් මනුස්සේ ්‍රසවති. දුකහරි පොඩි රසකට කියලලා තිබෙන හෙන පැලි ඇදගත් කාරණය ඕ ඒක මේ අ ඒකත් දුක්ක රසට කියනවා කියනෙ හරි අප අමාරු වැඩක්නේ ඒ කරලතින සුන්දරත්තය බල හේනේ පැලේ මාවිදිෙන සුක්කන්ද සුරුක්කන් කියන්නේෙපුදේ ජනවහරි පපදය සුරුක්කන් කියන වචන තේරුම බාධාව කරදරය හිරිහැරය ඉවසයගෙන අදහස්. මොනවද ඔබෙන් ඇවුත්තේ මොනවාදයා හේනෙ පැලට වෙලා මිදින සුරුක්කන්. ඇයි නිදි මරන්න වෙන. රි තුන්න්නමට නි හන ඉර පස හෙන පැලේ තුන්හර දෙන එකක් කනෙ ත නි ාලුව හොද කලා. කුරක්කන් හේන කරන ගොවයා එක්කො විවාහකේ. ය අම හත්තන්නවා එකකට තමන්ගේ දෙව්පියන්ගේ හෝ අමමුදරුවන්ින් ඇත්තු වසන්නට වෙනවා ඒ කරදරය අනිත්ක මේ නිම් ොහෙඉන්නනේ නති පනසත්තු පන්න ඕනේ නසතුන්ගේ රදර. ැසි මදරුවන්ගේ තියන කරදරේ. මේ තමයි ඒ වද සියලු කරදරටික අර කෙටි වචනයකේන සුරුක්කන්. ඌරෝ වටපිට ගරති සක්මන්, වටපිටේ ඇකිල්ල ඉවකරනවා. අර වැට කොහ රි දුබල වෙච්ච තැනත්වේෙනවා න ඩා පඉන්න තමයි බලන්නේ. දෙයම්වෙලාවක උරන් ඉටපුග අහු වෙනවා වැට මේම වෙච්ච දුබලවෙච්ච, හෙම තැනක්කම්බුණනා කියන්නක කූරෝ වැටටත්තුටින් උන්නල්ලන මලක්කන්. මලක්කන් කන්නේ පිම්ම කරනම. ඉති එයා පින්මක් කරන මගගහලා හේ නැතුලට එඒවා තනයෙන් දෙන්නේ රංචුපිටි. රංචුපිටික් ආවත්්‍යහෙම විනාසයක් කරන්නේ ඌරෝ රංචුවක තනිමිහෙකුට මුණ දෙන්න බැහ. එහහින්ද ඌරෝරචුවක් ඒනකට කඩා පැනොත්ත එහෙම. ඒ ගොවයා අට කියන්න වෙන්නේ අපයිමගේ කිරිවුරක්කා මොද මේ සත්තු හරි ආසයි කිරිවැදෙන කුරක්කන් අර කිරි රහ ටික කටට දෙකට කාල ඉවර කල්ල දාන්න ඒක නිසා පිනුම් ගහල එන්නේ පිම් ගල තම සතු ටිෙන්නේ තාවම සතුටගෙන්නේ මෙයාට ඕන දැන්නේ ඌරගෙන් මේක බේරගන්න ඌර සම්බන්ධ වැඩි වැඩියෙන් කියන්නේ ඇයි කියලා ඔබ ඉතුවොත් එහෙම ඌර තරම් කරදර කරන්න නැහැයි කියලා කියන්නේ ර ඒගියට වෙනක් වෙනක් කිසිදසාවාති. මොකද අලියඇත්තු බදා කරන්න ඇති කරනවා හැබ අලියත්තුන්ට තියෙනවා කෙම් ක්‍රමතියෙනනවා වැල්පට වල්ල දින අමුතුර මේේක ඒගවට අලි මන්තර කිය ජාතියයක් පාවිච්චිකන්නනවා ඒක දේවල්ති වෙනවා අනිසත්තුන්ට රට ඒ කිසි දෙන්නේ. ර සම්න්ධව රංචුපිටිං පැමිණීමයි. නොනවත්වා බාධ කිරීමයි. කෙලවරක් නැතිකරදර කිරීමයි. දිගින් දිගට දකින්නක ජනකවිය කියලා තියෙන අරුණස. මගේ හේෙනමයි ඌූරට පෙනෙන්නේ. විශ්ණු සමන් දෙවියෝ නඩු බලන්නේ කියලා. කිසිම දෙයක්. ර සම්න්යෙන් ය කෙම්රම සි දෙයක් නැති නිසා දෙවියොම බලාගන්ඩි කියලා ජනකවිිය කියන්නේ. ච මගේ හෙන මයුරට පෙනෙන්නේ. හට හරි වේදනාවක්.ඒ ඒකම තමයි මේ කවිදත් අපි දකින්නන්නේ. ඒක විදෙත් දකිනවා මේ කවිදිී මේ දෙවනවස්ථා ඌරා ගැනකීද තවස්ථ දෙක්කට දකින්න ලැබෙනවා මේ ඌරන් කියන සත්ව විශේෂය භාවිතා කරනයි ඔට ඉතුවයගේ නිතර නිතර පාච්ච කරම කොයි තරන්නම් කරදරයක් මෙයටට මේ සතාගින් සිදවෙනවාද කියලා ඕ ඇ කිරිවදින ගරක්කං ාන්නට හයන දරුවෙලා. වචන දෙකේ තේරුම් දුවපුතේ සුරුක්කන් කරදර වුවදුරු දෂ්කරතා සුරුක්කන් මල්ග කරනමල කවිත යමස තටවි ක්කිතුරේ හතරක් කිතුරුයි කටුවල්ලේ මගේ හේනේ කුරක්කන් තැම හෙන්වලට නංගන්තීන හිටපු ගව ද මෙ මේයාගේ කටුවල්ලේ මගේ හේන මෙහෙනෙ නව කටුවල් හේන දැ ඒක ම වැට අවරා ූරන්ගෙන් වලක්කන්න මිටි වැටක් ගහනවා කට්ටු පඳුරු වන්න ලැහැ වැට සැදීම පිළිබඳ තියෙනවාඒගොල්ලන්ගේ සාම්ප්‍රයක විශ්වාසයන් විධාකාර කාරණ. ඒ අරගෙන වැට හොන්ඳට අහුරලා එන්න කිිට්ටු එන්න බැරිුවෙන් ඌරන්ගෙන් හේ ආරක්ෂ කරනවා.ලක්වා ගන්නවා. මේ ගොවියයාන කහොමරි වලක්වා ගන්නවා. ඌරන්ට කියනවා මනුස්සේකුට කියනවාගේ කතාව. ඌරට කියනවා. කරගන්නට බැරිියුන් මහ කුරක්කන් ඌරණී උඹලට කුරක්කන්ක අගාව තේරෙන් නැත්තා. රක්කන් හහි කරන්න බලට අවබෝධයක් නැත්තා. එහෙම කරන්න නැත්තා. නිකං ඉඳලා උරණ නොකාපලයව් මගේ ගුරක්කන් මගේ කුරක්කන් ටික කන්න එන්න එපා හරි ප්‍රජාතන්ත්‍රවාදීගතාවන්න එක තමන් තනයේ මහන්සේ ඒන කරගෙන එක මංකොල්ල කන්නපාගේලා අහිස කිල්ලීමක් කරන්න. ඕකොල්ො කරන්න කියලා කියන්නට ඕකොල්ල අට ඔන්න මගේක කරන්නෙන්නේ පා කියලා ඉල්ලිමක් කරන. ඌරන්ට තේරෙන්නෑ තමයි නෞත්තයාගේ හැඟීම කියන ස්ොරූපය ඇතුළේ අපිට ඉන්න තමන්ගේ පාඩුවී අනුන්ට වද කරන්න ඇතු තමන්ගේ ධාඩීීමමහන්සසියන් ඒන් කරන අසරන ගොවී. මෙදාහෙනෙ පැහිලා ඇති කුරක්කන්. දැ මේ කවිල්ල ගන්න ඔබ රන්වන් කරල් බරවී ඇති සුරක්කන් මෙන්න පෙලි මේ පාර හෙන පැහිලා කලින් තිබි කිරි වැදිලා කිරි වැජ්ිත් යන මක්කලාද පැෙහිලා. දැන් ඔන්න සාර්ථක අස්වන්නක සලකුණු පෙන්න්නනවා. රන්වන් කරල් බරවී ඇති සුරක්කන්. රන්වන් කරල් කියෙන් දැපි ගු කුරගවිත ේදී න රන්වන් ගොයම් කියල. රන්වන් ගොයම කියන සරු ගොයමක්. මේ රන්වන් කරල් කියෙන් සරු සාරස්වන්නක්. ඒමැනවින් අස්වැද්දිලතියන. ඒ ජනකවිය කියන සොරු පේබලන්න වචනයක් භාවිතාගන්නවා යායටට අලංකාරයි කියල හිතෙන රන්වන් කරල් කිය. ය රන්වන් වල තියෙනවා මොකක්ද වටිනාකමක්. රත්්ටර වටිනාවානේ. දැ එයාට හේන සරුවීම හරි වටි නෝ ඒකින්ය උද්ධමට පත් වෙලායිඉන්නේ සතුළට පත් වෙලා ඉන්නේ. මෙ මේ පියවට ගන්න තමයි ච්චර වහන්සි වනේ නිදි මරගෙන් අරි සත්තු පන්නගෙන් දැන් ඒක සාර්ථක වෙලා. හැබැයි අස්සනු නිලනකං ඌරග කර දෙෙර ඉවරයන්නේ. එඇද කියෙන ඌූරෝ නොකෑැවොත්තේ නේ කුරක්කන්. ඌරෝ ආරයට ගත්ත නත්තනම් කඩාපැන්නේ නැත්තම්මකුල කෑවේ නැත්ත. මේක තමයි මේ කවිපන්තය තියෙන ප්‍රබලම කව්‍යයෝක්ති. බඩකින්නට අවෂදයී ුරක්කන්. හොක්දේ කියනන්නේ බඩකිල්න්න ලෙඩක් නම් ඒ ෙඩෙට න හොඳම බේතකුරක්වන්න. ඇ ඕගලන්ටඔ හොඳට ේරන්න ද පුහේ බැද්දෙම නවතයි පුචි ැක මතකද පුංචි ැිකට කන්නක් නැතුව අනන්ගේ හෙන්වල වැඩකරන්න උදේ දල රෑබෙනක් වැඩරන්න රක්න්න ල එකක් එකක්මවා නෑ නේද සු්‍රමාණය න්න හරද් දෙක් වෙන. මේ මිට මොලවගන්න පුළුවන් හුත්් දෙක් වෙනෙන්. ිෙන දක් න. එකොටසමේ ගැමි සමාජයේ කුරක්කන් කියන්න මේ ආර්ථික සාධකය මුල් කරගත්තු ආහරබෝග ආහරබෝග. එතකොට රන්වන් කරල් බරවී ඇති සුරක්කන් කියන කවිපදේද අපිට තේරෙනවා. හන්වන් කරල් බරවුණු කුරක්කං හේෙන කියන්නේ අපේ දනවත් බව සංකේතිය දැන් ඔහු දනවත් කෙනෙක් මේ මේ කන්නේය සාරවත් වනොත් ඉළඟට ඔහුට සාර්ථක විවාහයක් කරගන්නට මේ හැමදේම මේ කවිවලන්තර් ගත වෙනවාම ස්තුති. මේ දැන පසු විමගෙලින් ව මේයාගේ පසුවිිම හැදෙන්නේ මෙයා මේ කුරක්කන් ගොවිය අර සාධනිය සාර්ථක තැනක ඉන්නවනුස්සේ එයා එයාගේ කරදර ටික වෙන්කරගෙන ගානට සාර්ථක රන්වන් අස්වන්නක් ලබාගත්තු ගොවියෙක් එයා කියනවා මේ බඩකින්නට මේක බේත. ඒ නැ ඔබැඇවොත්ේම කුරක්කන් මවපුරන්නේයි ඒයාලට පුළුවන් තල්ල අමු මෙනේරි බඩඉරංහු හරිද. වෙනඒ පත්වල හැ බෝගතී ඒ මොකක්ත් නඇතු ඇ කුරක්කන් ප්‍ර්යන කුසගන්න කුසගන්න කුසගින්නට කුරක්කන් කැන්නේෙ බරඇති ආහාරයක්. කුරක්කන්න ආහාරයටගත්තොත් එහෙම දවල්ට රෑට නොකෑවයි කියලා දැනෙන්නේ. ඒකනෙ වෙලත් දෙක බඩගින්න්න හිටමෝෂ ම පෝෂධයි ආහාරය ඒකන බඩකින්න ෙඩක්න ඒක බෙතක් කියල කිය. බඩගන්නන යාගේ රෝගය බේත කුරක්කට නරි මේ ඇතුලෙති නවා දරිද්‍රතාව පුසගින්න එයාලවින් දරඒ දුක්කිි තත්දැක සමුදායම. හිගාවට කුරක්කන් කොච්චරද. කරක්කන් තුනයි වෙපුරුවේ අමාරුවයේ. කපන්ත් බැරු අතපය රුදාවේ. අරින්ටත් බැරුව ලෝගමසිනාවේ කපමු නෑනේ ඉපනැල්ලේ සුදාවේ දැන් කුරක්කන් තුනයිල්ලු ඔයාගින් ඇවොත්තෙන් මොනවාද කුරක්කන් තු තුනක කියන්න කුරුණි. කුරක්කන් මනිින ඒකකය මිමි මින්ම කුරෝනිි දැන්. අපි වීමනින්න භාවිතා කරනවා ලාස් තුන්ලාහෙ කුඹුර. හයලාහෙ කුම්ඹර නම ලාහෙ කුඹර. ඒ වගේ කුරක්කන් තුනයි කරක්ක කරුණණ තුනයි එක තමාරුවින් බිජ ුරක්ක කරුද දෙන්න ෑ හින්ද ුරක් ටි. ඔයාගෙන තියෙන් නෙදුෂකර කපන්ටත් බැරු අතපයි රුදාවේ රුදාව කියන්නේ වේදනාව කැක්කු මයිල්ල. අත පයි රිද නවලු. පන්ට ඉෙන්න හැල ඒනම් පොට ොරුවක් කියැ. ඇයි අ විශල් සුවිසාා ගස්වකපු මනු සෙන්න්නය යාරම කුරක්කන්ටි ක පපන ගමහරු. වෙන කතාවකට එ ෝයකවිය කියාගෙන ඇටි පෙලේ නරිද වියන් ාර්ථයේ. අරින්ටත් බැරුවල්ලොවකම හිනාවේ අරින්ට කියන්නේ මොගද හේ අතාරන. ටලිගහ හේ තාරන හනට රගැවත්ේ රංචෝකඇවත්තේ හේනතාරන. ල් පැල බග පැල හේ අතාාරන හැබයි මේ හේන රන්වන් කරල් බරව ඇති සුරක්කන් හේනක්න ඒකැන සුපිරිම හෙනක්න හම හ අතාරන්නෙ නෑ. ඉන්න මේයාකන අතරි මේක අඇතේර යොත්හෙම ලෝක මිනිස්ු හිනාාවේලු. යාගේ ඇතුලෙද න කාරණ අමකක්දකිල තේරෙන්නේ කපමු නෑනේ පනැල්ලේ සුභාවේ දැම ෑනම ගත්තයෙයි නැත්ත වෙන වචනයක් ගත්තර මේ කවි රිත්මේකෙන්න. මල්ලිෙන කිරියන ට කියන දව ක අපම ල්ලි පනෙල්ලේ සුභාවේගගේ කපම අයියේ ඉ පනැල්ලේ සුභාවේග ක අපපුමු ම පනැල්ලේ හෙම කියන්න තු ඒයි නෑ නමගත්තති හතුවත්තිනවා. ඒගේ ප්‍රේමය එයා තමන්ගේ පෙම්මතියට තමන්ගේ ජීවන සහකාරය කර ගැනීම අපේක්ෂාවකින් පෙළෙනවා. ගැමි සමාජයේ කසාද කරල දුන්නේ වචනට නෙමේ හේනක් කරනවා නම් ඒ යවතියගේ ගැනු ළමයගේ තාත්ත කියනවා ඒනක් කරන තරුණට හනක් කරලා පෙන්න්න ගිය. රිද. ඒහ මක් ුදුු ගමයක හේන කරල පබෙන්න්නන් ඒහන ාගෙි කාලට රික්කාලට කල්ලදෑ ඒහන හරියටම කරන්නඕන භාගි හේකු දුව දෙෙන්නන්නේ මේ හරිට හේන කල්වා ඒනමට කැමැත්ත ලැබෙනව. ඇරි එහින්ද යනතු දෙෙන් ආාධනා කන්නා හිතුවක්කාරයට රාධනා කරන්න යවතියන්ට මේ ආරාධන අවසර මත්ත කපපු නෑන ඉපනැල්ලේ සුභාවි දැන් එන්න කිය ආරාධනා කන්නවා හේනට අපි අස්සොනු නෙලන්. අපි අවසන් කවිය පොල්ල ගයන කරලා න්න. එපැති දෙපෙති බහහනේ කුරක්කන් මගයන්නෝ මට සරදම් කරකුංකන් එපතිවෙඩ කවුදැයි කළ නරක්කන් කපාගනිමු එක පෙත්තේ කුරකුංකන් කවි පෙල පුරාමපුතේ කුරක්කන් කියන වචනේ පුන රෘක්තියක් පලෙස භාවිත කරනවා. තැනින් තැන දැනින් තැන තැින් තන ුරක්කන් කියන වචනේ. දැන් එපෙති දෙපෙති මහා හේනේ. ඕකෙත් එපෙති දෙපෙති කියන එකේ පොඩි වියංගාර්ථ දෙකක්ය යැන සංකේතාර්ථකක් දකින්න ලැබෙන. එපෙති කියනකෙන් අනිකට බවත් දෙපෙති කියනකෙන් විවාහවන්නට සූදානම් වන බවත් යටින් කියනු. එක හොඳට පැහදිලි වෙන්නේ දෙවන පේලිය කියනවා මේ මග යන්නෝ මට සරදම් කරක්කන්න. ඒක අනෑගේ හේනගම යනන යට විහිලුතු හලු කරනු. හරිද යායට විහිලුතු හලු කරනවා සරදමට ලක්වනේ සරදම්ගෙන යාගේ අමනාපයක් නම් නැති බව දැනන්නේ. එකට හේතුව අර විවාහය පිළිබඳ සාධකේ නෑන පිළිබඳ කතාව. ඒ හේනට සම්බන්ධවීම. මේක එයාට සරදම් කරන්න සාධකයක් වෙලා. ඒයා ඒකට අකමැත්තක් පල කරන්න නෑ. එ පෙතිවෙන්ට කෞදයයි කළ නරක්කන් මෙතන තියෙනවා චූටි දෙයක් එක පුංචි කාරණවා ද මෙයා හන කොයි වගේ හේනක් වෙලා අඇතිබ රන්නන් කරල් රවීයඇතිසි සුරක්කන්. සංන්නන් කරල් අස්තු ඇදනු හේන. ඒ හේන මේ පේලියට එනකොට නිගම එපෙති වෙන්න ගෞදයයි කළ නරක්කන්න. එක නරක්කන් කියෙන නරක දෙයක් නපුරු දෙයක් හරි පුංචි වියන්ගාර්තය පොඩි ඇඟවීමක් කරනොේ ගම්මල දකිලබෙන ඇස්හ කටහ වගේදේක පොඩි බලපෑමක් හෙනට හ ැ බව. අවසාන වේලියත් කියන්නේ කපා ගනිමු එක පෙත්තේ කුරක්කන් කපා ගනි මී නෙමේ ග ම ගනිින්මුූ අපා ගනිමුූ ඒ කියන්නේ මේ ආරාධනා කරන්නවාපෘතියේ යටටිං ව්‍යංගව තමන්ගේ නෑනට ප්‍රේමේයට. අපට මේ පාඩමේද පිළිතුරු ලියන්න එ අවස්ථ ීපයකති කෙටි ප්‍රශ්වනට සහ විචාර ප්‍රශන වශයෙන් අප මේක අද සාකච්චා කරන්නට කාලය මදි. අපි තව පුනරීක්ෂර පාඩමකද කරහන් නිසමූ කලවුවර බලාක කියන පාඩමේද, පිතුර ලියන්න කොම කියෙක දරුුණේ අපි සාකච්ඡා කරනවා. ඒවගේම තමයි මේ කවිවල තියෙන වචනර්ථය අදෝබ ඉතාහොඳින් වටහා ගත්තා. අපි ඊළඟදි නයකදි. මේ පාඩම මේ පිළිතුරුලියන්න ඔබ සූදානම්ය යුත්තකොහොමද කියනෙක සාකච්ඡාරමු. අද කුරක්කංකයිවල රසය ඒවායේ සංස්කෘතිය ඒවැය ග්‍යුණු මේ සියලු කරුණු අපට ඉතාම හොඳින් මේ වචනය වචනේ පැදි කර දීපුවා අපේ අරුණ සට කෘතවේදී අපේ ගෞරය පිරිිනවා ඒ වගේම මෙවැනිම සාහ ගාර්ම පාඩමකින් නැවත හමුවෙන අපේක්ෂාවෙන් අප සම්ගෙන යනවා අයිබුවන් සුබදාසක් thank mm -hmm. you